අඛණ්ඩව දෙවන දිනටත් දෛනික කොවිඩ් මරණ 100 ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. වාර්තා වූ මරණ සංඛ්‍යාව 118ක්. එය මෙතෙක් දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවයි. අදාළ මරණ සියල්ල පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. එලෙස මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 39ක් හා පිරිමි පුත්කලින් 79 දෙනෙකුද ඇතුළත්. වයස අවුරුදු 60 ඉක්ම වූ පුත්කලින් 101 දෙනෙකුද මියගිය පුත්කලින් අතරට ඇතුළත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 5340ක් ලෙසයි. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 2904 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 339,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර අනුරාධපුර නගරාධිපති HP සෝමදාස මහතාටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඔහු ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙත් සිරිසෙවන ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. නගරාධිපතිවරයාගේ පවුලේ සමාජිකයින්ද නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි මෙතෙක් COVID-19 මර්ධන එන්නත් ලබා නොගත් ජනතාව සඳහා සැලසුම් කළ විශේෂ 3 දින එන්නත් කරන වැඩසටහන අද ආරම්භ වුණා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට අදාළව නාරාහෙන්පිට යුද හමුදා රෝහලේදී අගෝස්තු 11, 12, 13 යන දිනවලදී ගම්පහ දිස්ත්‍රික්කයට අදාළව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේදී අගෝස්තු 12, 13 සහ 14 යන දිනවලදී කළුතර දිස්ත්‍රික්කයට අදාළව කළුතර දිස්ත්‍රික් මහ රෝහලේදී අගෝස්තු 12 වන දින එන්නත් කරන කටයුතු සිදුවනවා. බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි මෙතෙක් එන්නත් නොගත් කිසිවෙකු තම තොරතුරු මධ්‍යස්ථානයේ වෙත සපයා නැත්නම් හෝ වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් හෝ 1.96 දුරකථන අංකය ඔස්සේ COVID-19 නිවාරණ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අමතා එම තොරතුරු ලබා දිය හැකි. කොවිඩ් මර්ධනය සඳහා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ අද දිනෙදිත් එම කටයුතු සිදු කරනවා. ඒ අනුව සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව කොළඹ දිස්ත්‍රික්කයට අදාළව විහාර මහදේවී උද්‍යානය, දියත උයන පරිශ්‍රය, පනාකොට බෝධිරාජාරාමේ හා ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී ලබාගත හැකි. එසේම යාපනය, බදුල්ල, කිලිනොච්චිය, අනුරාධපුරය හා මුළුතිය දිස්ත්‍රික්කවලට අදාළව තෝරාගත් ස්ථාන කිහිපයකදී සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාවද ලබා දීම සිදු කරනවා. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව කොළඹ දිස්ත්‍රික්කයට අදාළව විහාර මහදේවී උද්‍යානය, පනාගොඩ බෝධිරාජාරාමය, දියත උයන පරිශ්‍රයේදී සිදු කරන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. පවතින තත්ත්වය හමුවේ එන්නත්කරණය සඳහා ආරක්ෂක හමුදා බටපිරිස් යෙදවීමට හේතුව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැහැදිලි කළා. එන්න මිලියන 2කමාරක් ලංකාවට ගෙනාපු ගමන් එන්නත්කරණය බාරව හිටපු අය වැඩ වර්ජනයකට යන්න සූදානම් වුණා. අතිගරු ජනාධිපතිතුමා නියෝගයක් දුන්නා ආරක්ෂක හමුදාවලට මේ එන්නත්කරණය ලබා දෙන්න. මේ එන්නත්කරණය සඳහා කාලතුවක්කු රෙජිමේන්තුව වගේ රෙජිමේන්තු පාවිච්චි කරේ නැහැ. යෙදෙව්වේ සම්පූර්ණයෙන්ම වෛද්‍ය බලකායේ ඉතාමත්ම පළපුරුද්දක් තියෙන අයවලුන්. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නතේ මාත්‍රා 15,000ක් අද අලුයම දිවයින්ට රැගෙන එනු ලැබුවා. මේ අතර නිරෝධායන නීති අනුගමනය කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. මේ කාල පරිච්ඡේදය තුළ කොවිඩ් රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත වන ආකාරය දක්නට ලැබෙනවා. මේ නිසා නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී රියදුරන්, කොන්දොස්තරවරුන් වගේම මගීන්ටත් වගකීමක් සහ යුතුකමක් තිබෙනවා. මේ ගැන සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවනු ලබනවා. රථවාහන රාජකාරී බාරලධාරීන් මේ සඳහා යොදවනු ලබනවා. ඊට අමතරව විශේෂයෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කර තිබෙන විවිධ නිර්ණායක තිබෙනවා. ඒ අතර විවාහ මංගල්‍යයක් පැවැත්වීම පිළිබඳව නවතම නිර්ණායක ප්‍රකාශයට පත් වුණා. ඒ අනුව කටයුතු කරන්නේ දැයි නිරන්තරයෙන් සොයා බලනු ලබනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.